ඔබගුලන් හැම දෙනාටම මේ දිනවලදී අපි ආදරය කරන ක්‍රිකට් තරු බොහොමයක් දෙනා තමන්ගේ සිත්ගත් තරුණියන් සමග විවාහයටපත් අලුත් ජීවිතයක් පටන් අරගෙන තියෙනවා. ඉතින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන මේ ඡායාරූපවලට පවා බොහෝ දෙනෙකුගේ ඉහළ ප්‍රචාර ලැබී තිබුණා. ඉතින් ඒ වගේ පසුගිය දවසකදී යුග දිවියටපත් වුණ සුපිරි ක්‍රිකට් තරුවක් වන චරිත් අසලංක කියන්නේ ඇගේ ආදරණීය බිරිඳ තමයි කාවින්දිකා කියන්නේ. ඉතින් ඔවුන් දෙපළගේ මේ අපූරු ආදර කතාවට දැම් වසර කීපයක්ම සපිරෙනවලු. ඒ වගේම තමයි මේ විදිහට මල් පැලගැන්විලා තියෙන්නේ ඉතාමත්ම සුන්දර ආදර කතාවක්ලු. ඉතින් මේ අපූරු ආදර කතාව ගැන ඉතාමත් අපූරු සටහනක් පවා මේ දිනවලදී ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා, දැකගන්නට පුළුවන් වෙනවා. සතගවශක ටීවී අපි අද අරගෙනාවේ ඒ සටහන. 2012දී චරිත් අසලංක කියලා කෙනෙක් ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවා. එතකොට කිසිම කෙනෙක් ඒ කෙනාව දන්නේ නැහැ. එතනින් වසර 10කට පස්සේ 2022 11 28 අද වගේ දවසක ඒ තරුණිය සමඟ විවාහ වෙනවා. එතකොට චරිත් අසලංකව මුළු ලෝකෙම දන්නවා. හැබැයි 2012දී වනිදු හසරංගටයි චරිත්ටයි දෙන්නටම පාසලේ ගුරුවරු ළමයි එක පවා කී කියා බයිනවා. මුන් දෙනටම අනාගතයක් නෑ ක්‍රිකට් ගගා හිටියොත් කියලා. ඒත් අද ඒ යාළුවෝ දෙන්නම ආස දෙයම කරන්න කවදාරි දවසක ඔයාගේ ද්‍රව්‍ය එක ඔයා හොයන් එනවමයි. ඒ වගේම දුෂ්කර කාලෙදි ලෝකෙම චෝදනා කරද්දි ආදරේ දාලා අතහැරලා දාලා යන්න එපා. සාර්ථක වුණාම දුෂ්කර කාලෙදි ළඟ හිටපු ආදරේ දාලා යන්නත් එපා. ඒ අන්ත දෙක එකට යා වුණාම මේ වගේ ලස්සන දෙයක් මේ වගේ බලා ගන්න පුළුවන්. නැත්නම් ඒ අන්ත දෙකේදී ඒ සිදුවීමට මුහුණ දෙන කෙනාට ආදරය, විවාහය, දරුවන් කියන දේවල් ඒ කෙනා මොන දේවල් වලින් කාලෙකදී පරිපූර්ණ වුණත් මුළු ජීවිත කාලෙටම විහිළුවක් වෙලා එපා වෙන්න පුළුවන්. මොකද ඒ අන්ත දෙකේම තියෙන්නේ හැරදාලා යන කෙනාට අනෙක් කෙනාව අවශ්‍යයි කියන තැන. ඒ තැනට කෙනෙක් පත් කරන්න එපා. ඔබ හෝ ඔහු හෝ ඇයගේ හැඟීම් ඒ සමූල ඝාතනය කරන්නේ. ඒ සිදුකර ඔබ ලෝකේ මොන තරම් හොඳ තැනක හිටියත් වැඩක් නැහැ. Not all promises are fake. Still, some promises are forever. ඉතින් මේ විදිහට තමයි චරිත් අසලංකගේ සහ කාවින්දිකාගේ ආදර කතාව ගැන සටහනක් වෙන්න වෙලා තිබ්බේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. වීඩියෝ එක ගැන ඔයගොල්ලන් මොකද හිතන්නේ? චරිත් අසලංකටත් කාවින්දිකාගෙත් ආදර කතාව ගැන ඔයගොල්ලන්ට මොකද කියන්න තියෙන්නේ? ඉතින් ඒ හැම දෙයක්ම වගේම ඔයගොල්ලන්ගේ ආදරණීය සුභපැතුණුත් චරිත් අසලංකටයි කාවින්දිකාටයි එකතු කරන්න අමතක කරන්න එපා. සතගවේෂක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව මේ වෙලාවේ සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් අපි ඔයගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි ගිහිල්ලෙන්නම් ඔයගොල්ලන් හැම දිනාටම බෙහෙවින්ම ස්තුතියි.